I bought හැමෝටම අද මේ ඔගලන් එකතුලා ඉන්නේ බෙට මයින්ක්‍රාෆ්ට් එකේ සීසන් 2 එකේ එපිසෝඩ් නම්බර් 21 එකත් එක්ක. ඉතින් ඔගලන්ට ඊයේ නෙවෙයි පෙරේද මන් වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි ගොඩක් ලොකු ඩන්ජන් එකකට ගියා. ඉතින් එතනදී අපි ගොඩක් ඒ කියන්නේ අපි චුට්ටක් එක එක්ස්ප්ලෝර් කරලා බැලුවා. ඊට පස්සේ මම කෙලින්ම අපේ බේස් එකට ඇවිල්ලා මම පොඩ්ඩක් මෙතන එමරල් ටිකක් මම පොඩ්ඩක් මෙතන එමරල් ටිකක් අපි ෆාම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේගොල්ලන් අපි මරා ගමු. ඉතින් අපි ළඟ දැනට තියෙනවා එමරල් ගොඩක් තියෙනවා මෙතන. මේගොල්ලන් මරලා අපිට ගොඩක් එමරල් ගන්න පුළුවන්. මේ වගේ මම බලා ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට අපිට එමරල් ගන්න පුළුවන් මෙතනදී. හරි, දැන් අපි යමු අපේ බේස් එකට. ඉතින් තවත් අපිට මම ඊයර එන්ජන් ඩිබ්‍රිස් මයින් කරගත්තා. මම ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න. අපි යමු දැන් අපේ බේස් එකට. මම ගේන් නවතකුණා. මම හිතන්නේ අපේ ෆයර් වර්ක්ස් ගේන් නවතකුණා. මම ගේන් නවතකුණාද නැත්නම් ඉවර වුණාද දන්නේ නැහැ. පිටකින් මම ගස්ස බලන්න මේ තියෙන ෆයර් වර්ක්ස්. අපි තාමත් අපේ බෑග් එකේ තියෙන දේවල් මේ ගස්සට දාගෙන නැහැ. ඒ වගේම අපිට බෑග් එක අප්ඩේට් කරගන්නත් ඕනේ කොහොම හරි. මම මුලින්ම කරන්න මම එන්ෂන් ඩිබ්‍රිස් ටික මම මයින් කරගෙන එන්න උකටත් ගිහිල්ලා. ඉතින් අපිට ඊට කලින් මට තව දෙයක් කරන්න ඕනේ. මොකද මේ ටික දාගෙන එමු මේ ගස්සට. මේ බාරු ටික අපි දාගෙන එමු මේ ගස්සට. මේ ටික මේ හැම දෙයක්ම මේ බුක්ස් ටික එමරල් ටික තියාගන්නම් මම මෙතන. මේ ටික අපිට අවශ්‍ය නැහැ. මේක අපි තියාගන්න ඕනේ. හරි, මම මේ ටික මේ හැම දෙයක්ම මම මේක අසර දාගන්න. මම හිතන්නේ අපිට තව ටිකක් චෙස් දාගන්න වෙයි වගේ. මොකද අපේ චෙස් හැම දෙයක්ම බිරලා තියෙන්නේ මම හිතන්නේ පල්ලෙහා. අපිට පල්ලෙහාට යන්න වෙයි. පල්ලෙහාට යන්න අපිට ක්‍රමයක් තියෙනවා. මේකේ මොන බලා ගන්න පුළුවන් තියෙනවා බ්ලොක් එකක් තියෙනවා එලිවේටර් කියලා. මේ දින එලිවේටර් බ්ලොක් එක. ඉතින් අපිට මෙතනින් අපිට හදා ගන්න පුළුවන් එලිවේටර්ස් දෙකක් වගේ මෙන්න මේ වගේ. ඊට පස්සේ අපිට මේවා පාවිච්චි කරලා අපිට පල්ලෙහාට යන්න පුළුවන් ලේසියෙන්ම. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මේ හරිය වගේ අපි එකක් හදාගත්තොත් මේ හරිය අපි බ්ලොක් එකක් දා ගන්න ඕනේ මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙන්න මෙතන අනිත් බ්ලොක් එක දා ගන්න ඕනේ මෙන්න මේ එලිවේටර් බ්ලොක් එක. දාගත්ත මොකද්ද හරි මේ වගේ. මේ ක්‍රමයට අපි පල්ලයට යන්න පුළුවන් කෙලින්ම. හරි, අවිට දැන් මං හිතන්නේ මෙතන චෙස්ට් එකක් තවත් දාගන්න වෙයි. මොකද හැම චෙස්ට් එකක්ම ෆුල් වෙලා තියෙන්නේ මේ. හැම එකක්ම ෆුල් වෙලා තියෙන. අපි තවත් ටිකක් චෙස් දාගන්න වෙයි. හරි, කවන්න චෙස්ට් අපි ළඟ තියෙනවද කියලා බලමු. තව එකක් තියෙනවා මෙතන. මම එක ගිහලා මෙතන දාගන්න. ඊට පස්සේ අපි මේ ටික අපි ශීල් එක මේකට දාගත්ත ශීල්ඩ් එක මේ ටික අපි මේක අසර දාගමු. අනේ දේවල් ටික. මේ හැම දෙයක්ම දාගමු මේක අසට. මේ දේවල් මේක තියාගමු. මේක තියාගමු අතලට. මේ ටික ගෝල්ඩන් ඇපල් එකක් තියාගමු. ගෝල්ඩන් කැරට් එකක් තියාගමු. කමන්නේ නැහැ. නෑ, මේක දාගමු අතලට. කවුලක් නැහැ මේක. මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ දැනට. ඒ වගේම අපිට තව හදා ගන්න ඕනේ ගොඩක් ගොඩක් චෙස්ට් හදා ගන්න ඕනේ. චෙස්ට් ප්ලෑන්ක්ස් කියක් තියෙනවද අපි ළඟ? මේ තියෙන ප්ලෑන්ක්ස් මේවා පාවිච්චි කළ අපිට මං හයක් වගේ හදා ගන්න. ඒ වගේම අපි ළඟ තියෙනවද කේබල් කියන එක බලමු. කේබල් තියෙනවා. නෙට්වර්ක් කේබල් දෙකක් තියෙනවා. මේ ටික හරි, මේ ටික අපි දාගමු මෙන්න මෙතන. හරි,
මේ ක්‍රමයට අපිට නෑ මේ කේබල් එක වෙනස් මං හිතන්නේ. අපි දා ගන්න ඕනේ මෙන්න මේ කේබල් එක. මේ කේබල් එක තමයි අපි හදන්න ඕනේ මේ ලින්ක් කේබල් එක. අපි ළඟ ලින්ක් කේබල් තියනවා කියලා බලමු. ලින්ක් කේබල් නෑ අපි ළඟ. ලින්ක් කේබල් හදා ගන්න වෙයි. ලින්ක් කේබල් හදන්නේ ගොඩක් ලේසි. නෙට්වර්ක් කේබල් වලින් තමයි හදා ගන්න ඕනේ. අටක් වගේ හදාගෙන අපි ලින්ක් කේබල් සමණයෙන් අටක් වගේ හදාගමු. මෙච්චරක් වගේ. හරි. දැන් අපි මේ ටික දාගමු මෙතන. මෙතන ලින්ක් කේබල් එකයි මෙතන ලින්ක් කේබල් දෙකයි. හරි. දැන් අපිට මේ ටික මේකසට දාගන්න පුළුවන්. හරි. මේ දිනන බෑග් එක. මං එමරල් එකක් මේකසට දාගන්නම් කොකටත්. ඒක දැන් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මම බෙඩ් එක තියාගන්නම්. අනිත් දේවල් ටික හරි. හරි අපි ටග් ගාලා ගිහිල්ලා අපි එන්චන් ඩිබීස් ටික මයින් කරගෙන එමු. අපිට පුළුවන් නම් අපිට ට්‍රේඩ් කරන්නත් පුළුවන් ඒ ටික. හරි මේ තියෙන්නේ අපේ මයින් එක මේ තියෙන්නේ මෙතන මයින් එක තියෙන්නේ අපේ. ඉතින් මං සම්පූර්ණයෙන්ම මං ඊයරට් මේ ටික චුට්ටක් ඊයරෑ මම මේ පැත්ත පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බැලුවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ. මේ තියෙන්නේ එක්ස්ප්ලෝර් කරපු තැන. සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලෝර් කරලා තියෙන්නේ. අපිට බලමු කොච්චරක් හම්බ වේද කියලා මෙතන. සාමාන්‍යයෙන් තුනක් තිබ්බා මෙතන. මෙන්න මේ හරියට තිබ්බා. හතරක්. මෙතන තියෙනවා. හතක් තියෙනවා දැන්. එන්ජින් ඩිබ්‍රිස් මෙතනක් තියෙන එකක්. 10ක් තිබ්බා. තව මෙතන තියෙනවා කියලා බලමු. අපි කෝට්ස් ටිකත් මයින් කරගමු. මෙතන තියෙන එකක් දෙකක් තියෙනවා. මේක පොඩ්ඩක් බ්ලොක් කරගමු අපි. එතකොට අපිට යන්න වෙන්නේ නැහැ පල්ලෙහාට. මේ පැත්තේ තිබ්බ මං මට මතකයි ඉරේ මම මේ පැත්තට පුඩ බැලුවා. මේ තියෙන්නේ. හරි 18ක් හම්බුණා මෙතනින්. හරි හරි පොඩ්ඩක් තියෙනවා ගෝල් තියෙනවා අපි මේ ටිකක් අරගමු. අතර ටිකක් තියෙනවා.
හරි මෙතන දෙකක් තිබ්බා මං හිතන්නේ ඔව් මේ ටික විතරයි තිබ්බේ තව මිස් කරේ නැහැ මං හිතන්නේ මම කොමඩි ගත්තා කියලා හිතෙනවා අර තියෙනවා තව දෙකක් තුනක් තියෙනවා මෙතන හරි ඔය ටික තමයි මං තිබ්බේ මං හිතන්නේ මං තව මිස් කරේ නැහැ මෙන්න මෙතන තියෙනවා දෙකක් තව පොඩ්ඩේ එකක් මිස් කර ගන්නවා මං හරි තව පේන තෙක් මානක අපිට හොයා ගන්න නැහැ එකක්වත් හරි දැන් අපි යමු අපේ බේස් එකට කෙලින්ම මම මෙතන තියෙන අනිත් දේවල් ටික මම එකසර දාගන්න අපිට මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ කොහොමත් දැනට මම මේ වොප් ස්ටෝන් එක පාවිච්චි කරන්න අපේ බේස් එකට යන්න හෝම් අපිට හෝම් එකට යන්න කලින් අපිට මේ ටික ට්‍රේඩ් කරගන්න පුළුවන් වුණා නම් ගොඩක් හොඳයි මට ඒක අමතක වුණා මේක ට්‍රේඩ් කරන්න පුළුවන් අපිට ට්‍රේඩ් එක නෙට් දීලා අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන් මේකෙන් අපේ ට්‍රේඩ් ඉන්නේ අන්න අතන මේ ටික අපිට විකුණලා අපිට ගන්න පුළුවන් කෙලින්ම ට්‍රේඩ් ඉති මෙන්න මේ හරිය වගේ අපි යන්න ඕනේ මේ පැත්තෙන් මෙන්න මේ හරිය තමයි හිටියේ මම හිතනවා මම තාමත් ඉන්නවා කියලා ඔව් මම ඉන්නවා තාමත් හරි අපිට මෙයාට දීලා කෙලිම පහක් වගේ ගන්න පුළුවන් 50ක් අමුණා දැන් ඒ කියන්නේ 40ක් දීලා අපි කෙලිම ගත්තා මෙතනින් 50ක්ම ඒ වගේම මෙයාට අපිට තාමත් කැරට් අපිට මෙයාගෙන් ට්‍රේඩ් කරන්න බෑ දැමෙතර තියෙන ඒන්ෂන් ඩිබ්‍රීස් පාවිච්චි කරලා අපි අපේ ආමස් ටික පොඩ්ඩක් තව ටිකක් පවර්ෆුල් කරගන්න තමයි අපි ට්‍රයි කරන්නේ තව ටිකක් අපි පවර්ෆුල් කරගත්තොත් හොඳයි මොකද අපිට ගොඩක් පවර්ෆුල් ආමස් ඕනේ මේ ගේම් එකේ සර්වයිව් වෙන්න සමහර අපි ළඟ තියෙනවා මම හිතන්නේ ඔයාලා මතකයි අපි මීට කලින් එපිසෝඩ් එකේ අපි එන්සිටි එකේ අපි හොයාගත්ත ටිකක් අර මොකද අර ඒකට කියන්නේ මම පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න ඒකේ නම් මට මතක හරියන මතක නැහැ ඒක මේකට කියන්නේ මෙන්න තියෙනවා මේ ගොබ කියලා ආ මේකක් ඉතින් ගොබ හදාගන්නේ ගොබ ඉන්ගේට් හදාගන්න පුළුවන් ඒ කියන්නේ ගොබ ඉන්ගේට් ඉන්ගේට් වලින් මෙන්න තියෙනවා ගොබ ඉන්ගේට් වලින් අපිට හදාගන්න පුළුවන් මේකේ තියෙන සෝඩ් එකට වඩා මේකේ තියෙන සෝඩ් එක පවර්ෆුල් වැඩිද නෑ මේකේ තියෙන එකම සෝඩ් එක සමහරවිට ගොබ ඉන්ගේ පාවිච්චි කරලා මෙන්න මේ වගේ මේක ටිකක් පවර්ෆුල් වැඩි සමහරවිට 16ක් තියෙනවා මෙතන සමහරවිට මේකට වඩා 11යි මේකට 16ක් තියෙනවා මේ මෙන්න මේ ගොබ ඉන්ගේට් හදා ගන්න ඕනේ ඉතින් මේවා හදන්න ගොබ නෙද ගොබ ඉන්ගේට් ඕනේ ඒ වගේම ගොබ මේක හදා ගන්න පුළුවන් ඉතින් නෙද ගොබ ඉන්ගේට් හදා ගන්න අපිට ඕනේ නෝ ගොබ ඉන්ගේට් බ්ලූ එක ඉතින් මේවා හදන්න අපිට ඕනේ නෝ මෙන්න මේ ගොබ ග්ලෝබ් කියලා ඉතින් අපිට ගොබ ග්ලෝබ් කියන එක කොහමද හොයාගන්නේ? ඒ තමයි තියෙන අවුල. මෙන්න තියෙනවා මෙන්න මේක. මේව හදා ගන්න අපිට ගොබ මේව අපිට හොයාගන්න වෙන්නේ මං හිතන්නේ ඕවර්ල්ඩ් එකේ. ගොබ ඔව් අපිට ඕවර්ල්ඩ් එකේ තමයි මේ ටික හොයාගන්න වෙන්නේ මං හිතන්නේ. එහෙම නැත්නම් අපිට හදා ගන්න පුළුවන් නෙදරයිට්ස් වලින් නෙදරයිට් හැම නෙදරයිට් මෙන්න මේ විදිහට නම් නෙදරයිට් අයන් නෙදරයිට් හදා ගන්න පුළුවන් ඒ වගේම එතනින් අපිට හදා ගන්න පුළුවන් গোল্ড එක ඒ වගේ ක්‍රමයකට අපි හදා ගන්න පුළුවන් හරි මම මුලින්ම නෙදරයිට් ටිකක් හදා ගන්නම් ඊට කලින් අපි මේ ටික යූස් කරලා අපි දැන් හදාගමු গোল্ড කොච්චරක් තියෙනවද අපි ළඟ গোল্ড සාමාන්‍යයෙන් 173ක් තියෙනවා මේ ටිකත් ඕකේ මම නෙදරයිට් හදා ගන්නම් මෙන්න මේ වගේ
ගොල් පාවිච්චි කරලා නිතර 13ක් වගේ. ඊට පස්සේ අපි ඒක සම්පූර්ණයෙන්ම අයන් වලට අපි කන්වර්ට් කරගමු. ආව් සම්පූර්ණයෙන්ම කන්වර්ට් කරගමු 14ක්ම. ඊට පස්සේ අපි ඒ ටික කන්වර්ට් කරගමු නෙද් එමරල් වලට. එමරල් වලට නෙවෙයි අපි ඒක ටික ගෝල් වලට කන්වර්ට් කරගත්තා මං හිතන්නේ. ඔව් ගෝල් වලට කන්වර්ට් කරගමු. ඊට පස්සේ අපි ඒ ටික එමරල් වලට කන්වර්ට් කරගමු. ඊට පස්සේ අපි කන්වර්ට් කරගමු ඒ ටික ඩයමන්ඩ් වලට. ඩයමන්ඩ් අපි ළඟ එච්චර නැතුව ඇති මං හිතන්නේ. 14යි තියෙන්නේ. ඩයමන්ඩ් අපි ළඟ 14ක් තියෙනවා. හරි මොකෝම හරි තියෙන ටික මං එකයි තමයි අපි කරගන්න. හරි මේක අපි කෙලිම දාගමු අපේ සෝඩ් එකට. මේ සෝඩ් එකට මේක දාගමු. මේ කොහොමද දාගන්නේ? මේක යූස් කරන්න කොහොමද කියලා මට හරියට දන්නේ නැහැ. මේක අපි දාගන්න ඕනේ ස්මිත් ටේබල් එකේ තමයි දාගන්න වෙන්නේ. ඉතින් අපිට සාමාන්‍ය අපිට ස්මිත් ටේබල් එකේ දාගන්න. ඕකේ. මේකේ මෙහෙම සීන්නක් තියෙනවා. අපේ ඩයමන්ඩ් පිකැක්ස් එක කියන්නේ මේක කෙලිම අපිට නෙදරයිට් වලට හරවා ගන්න ඕනේ. නෙදරයිට් අපි ළඟ තියෙනවා මෙන්න. ලෝඩ් ස්ටෝන්. හරි මං හිතන්නේ මේ අපේ ඩයමන්ඩ් පිකැක්ස් එක අපි ඔව් කෙලින්ම අපි කෙලින්ම අයන් නෙදරයිට් වලට අපි මාරු කර ගන්න ඕනේ. කෙලින්ම මෙන්න තියෙනවා අයන් නෙදරයිට් අයන් වලට. ඊට පස්සේ තමයි අපිට බිල්ඩ් කර ගන්න වෙන්නේ. ඉතින් කොහොමත් අපිට ගොඩක් එන්ජින් ඩිබ්‍රිස් ඕන වෙනවා මේ වැඩේ කරන්න. හරි කමන්නෑ. ඔවුලන්නේ අපි ඒක කරගමු. නෙදරයිට් අපි ළඟ තව කොච්චරක් තියෙනවද? නෙදරයිට් 13යි 14ක් තියෙනවා. හරි දැන් අපි යමු අපේ මොකක්ද දැන් අපි යමු අපේ අපි කලින් අපි නවත්තපු සිටි එක බලන්න. ඉතින් මෙතන අපිට එක්ස්ප්ලෝර් දැම්මේ මම මොකද දැම්මේ? මං හරියට මතක නැහැ මොකද්ද දැම්මේ. අපි විලේජ් නෙවෙයි, එක්ස්ප්ලෝර් නෙවෙයි, ස්ට්‍රොන්ග් හෝල්ඩ් පෝටල් එක නෙවෙයි, එන් සිටි එක නෙවෙයි. මං හිතන්නේ මේක වෙන්නේ නැති. මං හිතන්නේ මේක වෙන්නේ නැති. ඔව් මේක තමයි. මං ඉක්මනට නිදා ගන්න. මම ඉක්මනට නිදා ගන්න. ඊට පස්සේ හරි දැන් අපි යමු පල්ලෙහාට. මේකේ අපි යන්න ඕනේ කෙලිම මෙන්න මේ පැත්තට. මේ පැත්තට යන්න ඕනේ. මේ පැත්තේ පැත්ත උඩ නැහැ. මේ පැත්තට අපි ගියේ නැහැ. මම හිතන්නේ මේ එතන තියෙන එන්ඩර් පෝල් තියෙනවා. මේ ටික අපි අරගමු. මෙතන මොකද්ද තියෙන්නේ? තිවරයි. මේක උඩට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේක උඩ චෙස්ට් එකක් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා අයන් බ්‍රෙඩ්. මේක නම් අපිට අවශ්‍ය වෙන්නේ නැති වෙයි. ඉතින් ගොඩක් ලූට්ස් තියෙනවා මේක ඇතුලේ. තවත් අපි උඩට යන්න පුළුවන් මේකේ. ඩක් ටිප් එකක් ඉන්නවා අතන. මොකද්ද තිබ්බේ මෙතන? මේ හරි චෙස්ට් එකක් තිබ්බා මං හිතන්නේ. හරි මං ටක් ගාලා මගේ මේ ගන එළියට. කුගේ එයා පල්ලයට හටනවා. එතනින් අපි ගමු මේ ටික ගමු මේක ගමු මේක ගමු මේක ගමු ගන් පවුඩර් ටික ගමු. මේ බුක් එකත් ගමු අපිට ඕන වෙයි. මේකත් ගමු. මෙම්බ්‍රේන් ටික ගමු. කොහෙද ඉන්නේ?
හරි එයා ඉවරයි. තව අපිට මේක ඇතුළට යන්න වෙයි මං හිතන්නේ. මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේක තමයි උඩම තැන මං හිතන්නේ මේකේ තියෙන. අතන මොකක්ද තියෙන්නේ? මේකේ පල්ලෙ මොනවද තියෙන්නේ කියලා බලමු චුට්ටක්. මේකේ පල්ලෙ මොනවත්ම නැහැ. අපි තවත් චුට්ටක් උඩට ගිහලා බලමු. අන්න අතන කවුද ඉන්නේ කියලා බලමු. අන්න අර බිල්ඩින් එකේ අපිට මේ ටික බෑග් එකට අසර දාගන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට අවශ්‍ය නැති දේවල් ටික මේ හැම දෙයක්ම අපිට දාගන්න පුළුවන් බෑග් එක අස්සට. හරි මේක උඩ කවුරුත් නැහැ මගේ හිතන්නේ. මේක උඩට අපි ආවා. අපි යන්න ඕන අන්න අතනට. අර කුඩට යන්න ඕනේ කොහොම හරි. නිකම් මේක ගොඩක් ලොකු බිල්ඩින් එකක්. හැබැයි අපිට සාමාන්‍ය අතර තියලා වේස්ට් ඕනේ නැහැ. අපි ඒ ටික ඒක අරගමු කොහොම හරි. පල්ලේ හරි යන්න ඕනේ මං හිතන්නේ. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් කෙලිම ලයිට් ට්‍රයි එක. අපි ලයිට් ට්‍රයි එක තියෙනවා අපි ළඟ. ලයිට් ට්‍රයි එක පාවිච්චි කරන්න පුළුවන් කෙලිම අපිට. මේක අපේ වේස්ට් ඕන් එක මං හිතන්නේ. අපි දාගත්ත වේස්ට් ඕන් එක. ඉතින් තව පොඩ්ඩේ ඒක මං අමතක වෙනවා. හරි ඒකත් අපි අරගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක උඩට යන එක. අන්න අතනට. දැන් ඒ ගෝල්ඩන් ඇපල් එක මම මෙතන තියා ගන්න. කට්ටිය ගොඩක් ඉන්නවා. ඕ ගාඩෝ 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 බලයන්. යම් මෙතෙන්ට මොකද අපිට අපි දාගෙන හිටියේ ලයිටර් එක. ඒ නිසා අපිට හරි අපි යන්න වෙනවා කොහමද එතෙන්ට ආපහු. ටක්ගල ගිහිල්ල ඇතන්ට ලයිට් ට්‍රැක මාරු කරගමු. මං හිතන්නේ මේකේ බොක්ස් කෙනෙක් ඉන්නවා කියලා. මේකේ ෆයිට් කරන්න අපිට සාමාන්‍ය අපි වටෙන් ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා තව පොඩ්ඩක්. හරි අපි දැන් චුට්ටක් අර පැත්තට ගිහලා බලමු. මං හිතන්නේ නැහැ බොස් කෙනෙක් ඉතින් ඉන්නවා කියලා මේ 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 බිල්ඩින් එකේ. ඇති කරගමු. මෙතන තියෙනවා ඩයමන්ඩ් තියෙනවා අපි ළඟ මෙතන. එන්චර්මන්ට් බොටල් ඩයමන්ඩ් ගොඩක් මෙතන කොමත් ලූට් ගොඩක් තියෙනවා මේකේ.
බෑග් එකේ දාගමු. මේක අපි විතර තියාගමු. මේක ඕන් නැහැ. මේකත් ඕන් නැහැ. ටෝච් එක මෙතන තියාගමු. ඩයමන්ඩ් ටික හොඳයි. මේක මේ ටික ඕනේ කොමත්. එන්ජන් වෝටල් ටික මම විතර තියාගන්න. නැහැ මේක ඇතුළේ තියාගන්න. හරි කමක් නැහැ. තව චුට්ටක් අපි වටින් ගිහලා බලමු මොන වගේ දේවල් තියෙන කියලා. මෙතන චෙස්ට් එක අපි චෙක් කරලා බැලුවා මං හිතන්නේ. තව බලන්න තියෙන්නේ මෙන්න මේ හරි වගේ. ඕ මයි ගොඩ්. ඕ මයි ගොඩ්. හරි අපි යමු. මෙතන එමරල්. හරි අපි තා චුට්ටක් අපි මම හිතනවා මේක ඇතුළට ගියේ එක ඇති කියලා. දැන් දැන් අපි චුට්ටක් වෙන පැත්තකට ගිහිල්ලා බලමු. මෙන්න මෙතන එමරල් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් අරගන්න. එමරල් ටික අරගන්නම් මම. මේක පල්ලෙහාට යන්න තියෙනවද කියලා බලමු චුට්ටක්. පල්ලෙහා ලොකු ඩන්ජන් එකක් වගේ තියෙනවාද කියලා බලමු. මේ හරි. මේ ලෑම්ප් ටික අපි අරගමු. කොහොමත් අපිට ඒ ටික ඕන වෙනවා. මේ ලෑම්ප් ටික. මේක යටනත් මොනවත්ම නැහැ වගේ කොහොමත් පේන විදියට. මේක යටනම් මොනවත්ම නැහැ. මේ ලෑම්ප් ටික අපි කරගමු. ලෑම් ටික අරගමු. චුට්ටක් අපි එක්ස්පෝ කර බලමු. තව ටිකක් ඉස්සරහට ගිහිලා මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. මේකේ මේ පැත්තේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මුහුදක්. අපි දාලා ඉන්නේ ෆෙදර් ෆෝලිං මං හිතන්නේ. ෆෙදර් ෆෝලිං 4 දාලා ඉන්නේ. මොකද දන්නේ අපි. මේ හරි මොකද්ද එකක් තියෙනවා. මොකද්ද දන්නේ ඇත්තට. මට අගල නිදා ගන්න නැත්තම්. මේ ගහ උඩ නිදාගමු. මයි ගොඩ්. ඔක්සිජන් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ කොහොමත්. හරි ඔය ටික ඇති වෙයි. අපි යමු මේ පැත්තට. තවත් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ ගේම් එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් කොහොමත් මට අදත් මොකද්ද මේ වල. කොහොමත් මට අද තව ටිකක් එන්ජින් ඩිබ්‍රීස් මයින් කරගන්න ඕනේ වෙනවා. කොහොමත් මං අද රෑට වගේ එක කරගන්න. නැතන මොකද්ද එකක් තියෙනවා. මොකද ලොකු බිල්ඩින් එකක් තියෙනවා. මොකද ඇත්තට මොකක්ද දන්නේ. ඒ බිල්ඩින් එක ඔකලා බලා ගන්න පුළුවන්. ලොකුම ලොකු බිල්ඩින් එකක් විදිහට බලා ගන්න පුළුවන්. මං හිතන්නේ ඒක අපිට එක්ස්ප්ලෝ කරන්න වෙයි කොහොමත් ඒකත්. මේක උඩට යමු. අපිට කිලිම් ලයිට් ට්‍රේ එක යූස් කරලා අපිට යන්න පුළුවන් එතනට. ඩග් ගාලා. මේක සාමාන්‍යයෙන් පේන විදිහට මේක තියෙන්නේ. ඕ මයි ගොඩ් ඒ ලැග් එක. මං හිතන්නේ මේක සාමාන්‍යයෙන් වුඩ්ලන්ඩ් මැන්ෂන් එක වගේ මං හිතන්නේ. වුඩ්ලන්ඩ් මැන්ෂන් එක වගේ තමයි තියෙන්නේ. බැලු බැලමට මේක එන්ට්‍රන්ස් එක කොතන තියෙන්නේ කියලා මට හරියට දන්නේ නැහැ. මේ පැත්තේ නැහැ එන්ට්‍රන්ස් එක. මේ පැත්තේ නැහැ. මං හිතන්නේ මේක එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙන්න මේ හරිය.
මේ හරි මේක එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙන්න මේ හරි වෙන්න ඕනේ කොතනද තියෙන්නේ මේක එන්ට්‍රන්ස් එක මේ හරි වගේ මේ පැලු බැලු බැලමට මේක නම් එඩ්වර්ස් එකක් නෑ වගේ මේකේ මේ බේස් එකට හරි කමන්න නැහැ අපි මෙතනින්වත් අමේ තියෙන එන්ට්‍රන්ස් එක හරි අපි මේක ඇතුළට යමු ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා මේක ඇතුළේ ඇත්තටම ඉතින් ඒක ඔයගලන්ට බලන්න ඕන නම් හෙට එපිසෝඩ් එක බලන්න වෙනවා අනිවාර්යයෙන්ම ඉතින් අපි බලමු මේක ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා හෙට එපිසෝඩ් එකේදී